පුවත් ඔබට අරන්ගෙන අපේ YouTube නාලිකාවට ඔබව සාදරයෙන් පිළිගන්නවා. මෙරට යළි සංචරණ සීමා වැටෙන්නේ මෙහෙමයි. ලිහිල් කළ සංචරණ සීමා අද රාත්‍රී 10 සිට යළි දිවයින පුරා ක්‍රියාත්මක වේ. එය 25 වනදා අලුයම 4 දක්වා ක්‍රියාත්මක බව යුද හමුදාපති ජෙනරාල් ශ්‍රවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවා. යළි 25 වනදා අලුයම 4ට දිවයින පුරා ක්‍රියාත්මක සංචරණ සීමා ඉවත් වනු ඇත. එහෙත් පළාත් අතර සංචරණ සීමා අඛණ්ඩව ක්‍රියාත්මක වන බව යුද හමුදාපතිවරයා පවසයි. පසුගිය මැයි මාස 21 වනදා රාත්‍රී 11 සිට පැන වූ සංචරණ සීමාවන් අඛණ්ඩව මාසයක් පුරා ක්‍රියාත්මක වූ අතර එම සංචරණ සීමා පසුගිය 21 වනදා අලුයම 4ට ඉවත් කෙරුණි. සංචරණ සීමා ලිහිල් කර ඇති කාල සීමාව තුළ බස්නාහිර පළාතේ රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතනවල සේවකයින් රාජකාරි සඳහා කැඳවා ගත යුතු ආකාරය ඇතුළත් නව මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් නිකුත් කරනු ලැබීය. ඒ අනුව අත්‍යවශ්‍ය සේවා ගණයට අයත් සියලු රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතනවල සේවකයින් රාජකාරී සඳහා කැඳවිය යුත්තේ ආයතන ප්‍රධානියාට අත්‍යවශ්‍ය ප්‍රමාණයට පමණක් බව මාර්ගෝපදේශ මාලාවේ සඳහන් වේ. බස්නාහිර පළාතේ පෞද්ගලිකාංශයේ ආයතනද අවශ්‍ය අවම කාර්ය මණ්ඩලයක් යටතේ පවත්වාගෙන යා යුතු අතර හැකි සෑම විටම නිවසේ සිට රාජකාරී කිරීමට උනන්දු කළ යුතු බව මාර්ගෝපදේශ මාලාවේ සඳහන්ය.